රතුබරතු ටොමාටෝ වැඩිම ලංකාවේ ඔරිජිනල් සෝස් MD ටොමාටෝ සෝස් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් මහා පරිමාණ ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකට අනුව නුගේගොඩ ප්‍රදේශයේදී වයස අවුරුදු 38ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීම් සිදු කිරීමේදී මද්‍රව්‍ය ග්‍රෑම් 310කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ඉන් අත්අඩංගුවටගත් 29 හැවිරිදි පුද්ගලයාගේ කඩුවෙල හේවාගම ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී නිවස තුල තිබී රුපියල් 5 කෝටි 90 ලක්ෂ 50000කට ආසන්න මුදලක්ද සොයාගෙන තිබෙනවා. මේ මුදල් ලගතබාගත් තැනැත්තා සතියක මුදල් තමයි මේ ලගතබාගෙන තිබෙන්නේ බැංකුවේ තැන්පත් කිරීමට පෙර. එiano ඊටාම පැහැදිලි වෙනවා මේ ආකාරයට මාසකට සාමාන්‍යයෙන් රුපියල් කෝටි 20කට ආසන්න සංඛ්‍යාවක මද්‍රව්‍ය වෙළඳාමක් සිදු වන බවට. දැන් මෙහිදී මේ අත්අඩංගුවටගත් පුද්ගලයා බාරේ තිබුණේ මුදල් විතරයි. ඒ වගේම මද්‍රව්‍ය සපයා දෙන්නේ අත්අඩංගුවටගත් අනෙක් පුද්ගලයා. නමුත් ඔහුට මුදල් ලැබෙන්නේ නැහැ. මුදල් ලැබෙන්නේ වෙනත් පුද්ගලයෙකුට. ඒ මුදල් ලැබුණාට පසුව යම් කෙසේ ස්ථිරතාවයක් නැත්නම් කන්ෆර්මේෂන් එකක් ඇති වුනහම මද්‍රව්‍ය ලබා දීම සිදු වෙනවා. ඒ අනුව ඊටාම පැහැදිලි වෙනවා යම් කිසි පුද්ගලයෙක් මද්‍රව්‍ය ඉල්ලා සිටින අවස්ථාවකදී එක් පාර්ශවයකට මුදල් ලබා දුන්නාට පස්සේ වෙනත් පාර්ශවයක් විසින් තමයි මේ ආකාරයට ඉතා සූක්ෂම ජාවාරම මද්‍රව්‍ය වෙළඳාම මෙහෙවලා තිබුණේ. සිදුකල වැටලීම් වලදී අතඩංගුවටගත් කාන්තාව මෙරට අපරාධ කල්ලි නායකයෙකු ලෙස ප්‍රකටව සිටි සොත්ති උපාලි නැමැති පුද්ගලයාගේ දියණිය බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා. මෙම කෝටි 6කට ආසන්න මුදල සමග මේ ජාවාරම මෙහෙවනු ලබන්නේ වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි දැනට ඩුබායි රාජ්‍ය සිටින බවට විශ්වාස කරන එක්තරා පුද්ගලයෙක් බවටයි අනාවරණය වී තිබෙන්නේ. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මගින් අතඩංගුවටගත් සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා නුගේගොඩ සහ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් සතියක කාලයක් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බහරේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය මගින් අවසර ලබා දී තිබෙනවා. මේ අතර බස්නාහිර සහ වයඹ පළාත වෙන්වන මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ තෝප්පුව පාලමාසලදී කොච්චිකඩේ පොලිසිය නීති විරෝධී මද්‍රව්‍ය සහ පුපුරන ද්‍රව්‍ය සොයා අද විශේෂ සෝදිසි මෙහෙයුමක නිරත වුණා. ඒ සඳහා හලාවත සහ මීගමුව පොලිස් කොට්ටාසේ නිල සුනකයන්ගේද සහාය ලබා ගැනුණා.